ඉතින් අද වීඩියෝ කහන්න ආපු ඔබ මාර්යාගෙන් බණ අහන්න සූදානම්ද? මාර්යාගේ අභියෝගයට සූදානම්ද? උත්තරීතර මාර දිව්‍ය පුත්‍රයාගෙන් සියලු වරප්‍රසාද වරදාන ලැබීමට සූදානම්ද? ඔබගේ සියලුම ප්‍රශ්න විසඳා ගැනීමට සූදානම්ද? නිවනට යන මග මාර්යාගෙන් බණපතයක් අහගෙන මේ මොහොතේ අහන්න ඔබ සූදානම්ද? තම්නේල් එකේ තියෙන විදිහටම ඔබ අභියෝගේ බාර ගන්නවාද? මුදලින් ලක්ෂ 5ක්ද, එහෙම නැත්නම් ලක්ෂ 10ක්ද ඔබට අවශ්‍ය? එහෙම නැත්නම් ගගන ප්‍රතාප් කියලා මේ මාර්යාගේ නමින් බණ කියන්නට ඇවිල්ලා ඉන්න, මේ යුගයේ වනසන්නේ ඉන්න, දහම විකෘති කරන්න ඉන්න, මේ පාපතරයගේ ඒ නම වෙනස් කරන්න, ඒ නම මකා දාන්න ඔබට මේ ගගන ප්‍රතාප් කියන නාලිකාවේ ඊළඟ වීඩියෝ එකේ හිමිකරුවා වෙන අභියෝගේ බාර ගන්න කැමතිද? ඒ අභියෝගේ මූණට මූණ සම්මුඛව කරන්න ඔබ සූදානම්ද? මගේ සියලුම මේ තර්ක බිඳලා මුදල් ත්‍යාගයත්, ඒ වගේම මේ නාලිකාවේ මට විරුද්ධව සියලුම විදිහට ඔබට මේ දේවල් කියලා මාර්යා නම් මේ පාපතරයාව ඉස්මතු කරන, මාර්යාගෙන් බණ කියන්නට එන, බුදුදහම විකෘති කරන පාදඩයාව පාගන්නට සූදානමින් දුභාවේ. එහෙනම් මේ වීඩියෝ එක මොනතරම් දිග වුණත් මේ වීඩියෝ එක අග වෙනකම්ම බලලයි ඔබට මේ අභියෝගය බාර ගන්නට සිද්ධ වෙන්නේ. එමෙ නැතුව තම්නේල් එක බලලා මුදලට ලෝභ කමින් ආවොත් මාර්යාව ඔබ ග්‍රහණයට ගන්න බව ඉතාම වගකීමෙන් ඔබට කියනවා. මොකද්ද මේ කුණු හර්පේ? මොකද්ද මේ මාර්යාගේ අමුතු කතාව? දැන් මාර්යාත් බණ කියන්නවිල්ලද? ඔව්, මාර්යා බුදුන් වෙසින් එනවා කියලා කියලා තියෙනවනේ. බුදු බණ මාර්යා කියනවා කියනවා නේද? බුදු දහම විකෘති කරනවා කියලා නේද මාර්යා? ඒ මාර්යා මෙයාද? කාලයක් ශිවදේවියන්ට මාර්යා කිව්වා නේද? මාර්යා කියලා ශිවදේවියන් පන්සලට ගත්තේ නෑ නේද? වසවර්ති මරු ගැන දන්නවද? පරිනිර්මිත වසවර්තිය ගැන දන්නවද? බුදුන් දෙසපු තල 31 මේ කාම ලෝකෙත් එක්ක බැඳිලා තියෙනා වූ මේ සියලුම දිව්‍ය තලත් එක්ක තියෙන, දිව්‍ය තලවල උපරිම දිව්‍ය සැප තියෙන පරිනිර්මිත වසවර්තිය ගැන බුදුන් දෙසුවේ මොනවද කියලා දන්නවද? ඇයි දිව්‍ය ලෝකවල පින් අධික වෙලා දිව්‍ය සැප සම්පත් ලබන දිව්‍ය තලවල වැඩිම පින තියෙන මේ කාම ලෝකයේ අයිතිකාරය බවට වසවතුට ඒ තැන දුන්නේ? වසවර්ති මාර්යාට එහෙම තැනක් දෙන්න නම් මේ තරම් පෞකාරද? පිනක් ඇත්තෙම නැද්ද? දෙවියෝ පින් කළා නම් දිව්‍ය ලෝකේ යන්නේ, දිව්‍ය තලවල උඩම තියෙන දිව්‍ය ලෝකේ ඒක ප්‍රධානම තනතුර දරන පරිනිර්මිත වසවර්ති මාර්යා කියන්නේ පව් ගොඩාක් වැඩිගෙනෙත්ද? පින් ඇත්තෙම නැද්ද? පින් කළා නම් දිව්‍ය ලෝකේ යන්නේ උපරිම දිව්‍ය තලයේ ප්‍රධානිය වෙන වසවර්ති මාර්යාට මොන වගේ පිනක් තියෙන්න ඕනේද කියලා ඔය චූටි අබෑටයක් තරම් මොලෙන් පොඩ්ඩක් අර හිතුවද? අද කතාව පොතේ දැනුම තියෙන අර කියන අනිත් මාර්යාගෙන් උපදෙස්ගත්තේ උන්ට නෙමෙයි, ප්‍රඥාව ලෝකනේ තිබිලා ආලෝකෝ උදපාදී කරා යන ප්‍රඥා උදපාදී ආලෝකෝ උදපාදී. මොකද්ද මේ ගමන? චක්කුං උදපාදී, ඥානං උදපාදී, ප්‍රඥා උදපාදී, විච්‍යා උදපාදී, අවසානයේ නිර්වාණය, එහෙම නැත්නම් ඒ රහත් භාවය අවසානය ආලෝකෝ උදපාදී. මෙන්න මේ ගමනට යන මාර්ගයේ ඉන්න ප්‍රඥාවන්තයන්ට, ආලෝක උදපාදී ගමනේ ඉන්න අයටයි අද මේ ගැඹුරු සාකච්ඡාව. පොතේ පතේ බුද්ධිමතුන්ට නෙමෙයි. මාර්යාට බයයි නේද? මාර්යා කියන නම එනකොට ගොඩක් බයයි නේද? මාර්යා දහම විනාශ කරනවා නේද? කාම ලෝකෙට ඇලෙනවනේ. දැන් නුඹලා ඉන්නේ මොන ලෝකෙද? මේ පෘථුවිය කාගේද? මාර්යාගේ කාම ලෝකේ නේද? බුදු කෙනෙක් බුදු වෙන්නත් මේ මාර්යාගේ පාලනයේ තියෙන කාම ලෝකයක් වෙච්ච මේ පෘථුවේ මනුලෝ උපදින්න ඕනේ නේද? දිව්‍ය තලවල ඉඳියත් දිව්‍ය තලවල ඉඳලා බහින්න ඕනේ නේද මේකට?
බැහැල කුසලයත් එක්ක යන ගමනේ බ්‍රහ්මතලත් එක්ක බැඳුණු ගමනක අවසානයේ නිර්වාණය කීමේ අදාළ උත්තරීතර තැනට ගිහිල්ලා විශ්වමවගේ තුරුලට යනව නේද? බුදුන් කියන්නේ විශ්වමවගේ පුතෙකු නේද? විශ්වයට මුසු වීමට යන ගමන නේද බුද්ධත්වයේ කියන්නේ? එහෙනම් ඒ මාර්ගයේ මහා පුණ්‍ය ශක්තියක් තියෙනා වූ එක්තරා තලයක එක්තරා කොටසක දිව්‍ය තල නම් කියන කොටසේ පින අධික දිව්‍ය තලවල උඩම ඉන්න අදි පුණ්‍යවන්තයා වසවර්ති මාර්යා ගැන ඇයි කියනකොට බය වෙන්නේ? මැරෙන්න බය හින්දා නේද? පව්ගල්ලා වැඩි නේද? එහෙනම් මාර්යාට බය වෙයල්ලා. පව්ගල්ලා නම් තිරිසන් ලෝකවල ප්‍රේත ලෝකවල දුක් විඳින්න ඉන්න අය මාර්යාට බය වෙන්න. එහෙම නැති කිසිවෙකු මාර්යාට බිය නොවන්න. උඹ හිතන මාර්යා මම කියන මාර්යා නෙමෙයි. දහමේ දෙසු මාර්යා නෙමෙයි. විකෘතිකල දහමේ ඉන්න මාර්යා නෙමෙයි. ඊටාම ගැඹුරු කතාවක්, කනට ගහනා වගේ කියන කතාවක්. හොඳට අහන්න. හොඳ සිහියෙන් විමසන්න. අවසානයේ මුදල් ත්‍යාගයත් එක්ක සම්මුඛ සාකච්ඡාවට ඔබද වරම් ලබන්නේ කියලා හොඳින් හිතන්න. කිව්ව කාරණා ටිකත් එක්ක දැන් පොඩ්ඩක් වැර ෂෝට් වෙලා ට්‍රැක් එක පයින්න ඕනේ හැමෝගෙම. ඇයි මාරයට බය? නොමරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා. එහෙම කිව්වට කවුද මැරෙන්න බය නැත්තේ? මරණානුස්සතිය වඩවඩ දැන් මේ මොහොතේ මරණය පැමිණිය හැකි. තව ස්වල්ප මොහොතකින් මරණය පැමිණිය හැකි. මරණය කියන දේ අනිවාර්යෙන් උපන්නොත් අපිට ලැබෙනවා. නොපමාව කුසල් වඩන්න නිර්වාණයට යන්න ඕනි කියලා හිතනයි කී දෙනෙක් මේක අහනවද? මාරයට බය, මරණයට බය, මරණයෙන් හැප්පි හැප්පි පැනලා දුවන උඹලා වගේ නෙමෙයි මාරයාගේ බණ කියන මම. මාරයාට බය නැත. මොකද මාරයාගෙන් නම් උපදෙස් ලබන්නේ මාරයට බයෙන් මේවා කියන්නේ නැහැ. කියන්න ඕන ටික මේ වෙනකොට තර්කානුකූලව ගෙනහැර පහලා තියෙනවා. මේ මාරයාගේ බණ, මාරයාගෙන් බණපද ටිකක් අහන්න තියෙනවා දවස් 7ක්. 21 වෙනිද වෙනකන් මාරයා ගගන ප්‍රතාප් කියන නාලිකාවේ, සූර්ය වංශය ගැන කියවෙන නමක් තියෙන නාලිකාවේ, සූර්ය වංශයේ සූර්යා ගැන කියන නමක් තියෙන කෙනෙක්, මේ වසවර්ති කියන කෙනා ගැන, වසවර්තු මාරයා ගැන දවස් 7ක් කියලා දෙනවා. එන්න මාරයාගෙන් බණහන්න, අවසානයේ දියසෙන් ගැන අහගන්න, රාවණා ගැන අහන්න. රාවණා කියන්නේ වසවර්ති මාරයාද කියලා අවසානයේ දැනගන්න. ශිව කියන්නේ කවුද කියලා දැනගන්න. ශිව කියන්නේ මාරයාද කියලා අවසානයේ දැනගන්න. පන්සලින් පිටමං කළේ මාරයා මරණය කියන එක දහමේ නැති හින්දාද කියන එක පොඩ්ඩක් හිතන්න. එහෙනම් මොනවාද මේ දිව්‍යතල? මොනවාද මේ අපාය ලෝක? මොනවාද මේ දිව්‍ය ලෝක? මොනවාද මේ බ්‍රහ්ම ලෝක? මොනවාද මේ තිරිසන් ලෝක? මොනවාද මේ මනුස්ස ලෝකෙ? මේ තිරිසන් ලෝක, ප්‍රේත ලෝක වලට යන්නේ පව් වැඩි අය නේද? ඒක සරලයි දහම. ඔබ දන්න දහම, පව වැඩි නම් නිරය. තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, පින වැඩි නම් දිව්‍ය ලෝක, කුසල් වැඩි නම් බ්‍රහ්ම ලෝකත් එක්ක බැඳෙනවා. රූපාවචර, අරූපාවචර. එතකොට මේ රූපාවචර බ්‍රහ්ම ලෝකත් එක්ක බැඳෙන්නේ පිනත් සහ කුසලයත් එක්ක. එතකොට මේ විදිහට මෙන්න මේ තල තුන බෙදෙනවා නේද? මන් නොදන්න දේවල් තියෙනවා නම් අනේ කමෙන්ට් එකකින් අනිවාර්යයෙන්ම තර්ක කරන්න. තර්ක කරන්න ගොඩක් මං ආසයි. මේ කමෙන්ට් සෙක්ෂන් එක දිගහරින්න තර්ක ගොඩකින් පිරේ. හරිම ලස්සනට තියේ. එහෙනම් පෞකාරයෝ ටික අපා යන කට්ටියකින් ගොඩක් මේක පිරෙන බව මම දන්නවා. දිවි ලෝකේ තියෙන පුණ්‍යවන්තයෝ ටික ටිකක් තර්ක කරයි. කුසලයත් එක්ක යන බ්‍රහ්ම ලෝකවල අය මේකේ අනිත් පැත්ත දකී. මොකද ඔවුන් ප්‍රඥාව තුළින් ආලෝකයේ දකින අය නිසා. ඉතින් මේ කියන වසවර්ති මාරයා ආවද බුදුහාමුදුරන්ට කරදර කරන්න? වශවත තාණ්ඩවය බහලා තියෙනවද? මම ඉදිරියේදී රාවණ බ්‍රදර්ස් කියන නාලිකාවක් තියෙන මේ රාවණ වංශය ගැන කියන වශවත තාණ්ඩවය අපේ සංස්කෘත හෙළ භාෂාවෙනුත් සරල තේරන සිංහලෙනුත් සූනියම් කියන්නේ කවුද? සිද්ධ සූනියම් ගම්බාරප්පච්චි කවුද? රාවණා කවුද? ශිව කවුද? මහා සම්මත මනු කවුද? බුදුන් කවුද? බුදුන් රැක්කේ කවුද? ආනන්ද තෙරුන්ට බුදුහාමුදුරු කියන කතාවත් එක්ක වශවත තාණ්ඩවය මම ඉස්සරහට හරි ලස්සනට ඔයගොල්ලන්ට කියලා දෙනවා. මාරයාට පහනපත්තු කරන දවස වැඩි ඈතක නෙමෙයි. රාවණයන්ට පහනපත්තු කරන දවස වැඩි ඈතක නෙමෙයි.
ශිවදිවියන් වෙනුවෙන් හදවත දෙවුලක් කරගෙන පහනපත්තු කරන දවස වැඩි ඇතක නෙමෙයි. මාර්යාට වඳින්න ගන්න දවස වැඩි ඇතක නෙමෙයි. මොකද්ද මේ වෙන්නේ යන්නේ? කලියුගේ පිස්සු වන කියනවා. පිස්සු වන කියනවා. පිස්සන්ගෙන් බණ අහන්න වෙනම පිරිසක් ඇවිල්ලා දැන් ඉන්නවා. අපි අමෝරාගෙන දහම විකෘති කරනවා කියලා. අනේ මම දහම් විකෘති කළේ නෑ. කවුද දහම් විකෘති කරන්න කියලා හොඳින් බලන්න. දහමෙන්ම දහම ගැන බලන්න. බුදුහාමුදුරුවෝ කිව්ව තල 31 ගැන හොඳින් බලන්න. අග්ගඥ සූත්‍රයේ මුලේ ඉඳන් අගට හොඳින් බලන්න. බ්‍රහ්මජාල සූත්‍රය හොඳින් විමසන්න. මේ සූත්‍රවල තියෙන ගැඹුරු කාරණා ප්‍රඥාවෙන් බලන්න. මේ තලත් එක්ක බැඳුණු මේ තල මොනවාද? පරිනිර්මිත වසවර්තී ආයු කාලේ මොන තරම් දීර්ඝද? කල්ප ගණන් වලින් කොහොමද කියන්නේ? නිකන් මනුෂ්‍ය ආයු කාලවලින් හිතන්න පුළුවන්ද? පරිනිර්මිත වසවර්තී ඉන්න කෙනෙක්ගේ පින, ඒ පුණ්‍ය ශක්තිය, දානය, ඒ අග්‍ර මහා ශක්තිය, පරාර්ථය මොන තරම් ප්‍රබලද කියන එක ඔය පුංචි අබෑටයක් තරම් මුලේ ලොකු කරලා බලන්න. එතකොට මාර්යාට බය වෙන්න ඕනේද කියන එක ඔබට හොඳින් තේරෙයි. මාර්යා කාමලෝකේ පාලනය කරන්න ඕනේද එපාද? මේ කර්මය කියන විෂය, මේ කර්මය කියන යාන්ත්‍රණය සකස් කළේ බුදුහාමුදුරුවෝද? අල්හාදිවියන්ද? මේ හැම දහමකම අය මැරුණාට පස්සේ මොකද වෙන්නේ? මේකින් තලත් එක්ක බැඳෙනව නේද? එහෙනම් මේක විශ්වයේ දහම, විශ්ව මාතාවගේ විශ්ව යාන්ත්‍රණය. කවුද විශ්වයේ අයිතිකාරයා? අපි නමක් තියමු. විශ්ව මාතාව, විශ්ව පියා, එහෙම නැත්නම් ශිව ශක්ති කියමුකෝ. නිකන් නම් දාගෙන, නම් වලින් නාම මාත්‍රිකව, නාම සංඥා වලට මේ නම් දාගෙන නාම රූපත් එක්ක බැඳිලා මේ විශ්වයේ සක්වලවන් කීයක් තියනවද? බුදුහාමුදුරුවෝ කිව්ව නේද, අනන්තයි, හොයන්න යන්නත් එපා. මේ විශ්වය කියන මේ විෂය ඒ තරම් ගැඹුරුයි, හොයන්න යන්න එපා. බුද්ධ විෂය හොයන්න යන්න එපා. ඔය දෙකම එක වගේ. ඉතින් මේ අනන්ත විශ්වයේ එක සක්වලක තල 31යි. ඒ වගේ සක්වලවල් අනන්තයි. මෙන්න මේකයි යාන්ත්‍රණය. මේ සියල්ලන්ටම දුක, අනාත්ම භාවය කියන දේ තියෙනවා. ඉපදුනොත් මේක නැති වෙනවා. මේක දුකක් කියන එක මේ සියලුම තලවල තියෙන පරම සත්‍යයක්. මේ විශ්වයේ මේ සියලුම ලෝක ධාතුවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන දේ පවතිනවා කියන එක බුදුහාමුදුරුවෝ කිව්වා. එතකොට මේ සියලුම තලවල මෙන්න මේ යාන්ත්‍රණය පවතිනවා. අපි වසවර්ති මාර්යා කියලා මේ සක්වලේ දාගත්තත් තවත් සක්වලයන්ගේ මේ වගේම යාන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. ඒ සක්වල සක්වල යුද්ධ තියෙනවා. සක්වල සක්වල අතර විශ්ව මාතාවගේ විශ්ව යාන්ත්‍රණයට, විශ්ව දහමට පටහැනි දේවල් තියෙනවා. මොකද්ද මේ විශ්ව දහම කියන්නේ? බුදු දහමයි විශ්ව දහමයි දෙකක්ද? දෙකක්. හැබැයි බොහෝම ළඟින් යනවා. අම්මයි පුතයි, අම්මගේ පුතා වගේ, අම්මගේම පුතා වගේ, අම්මගේ දේ හැමදේම තියෙන පුතෙක් වගේ. අන්න ඒ නිසා විශ්ව දහමයි බුදු දහමයි එකට යන නිසයි මේ විශ්ව දහම ඉතා හොඳින්ම දහමක් විදිහට, දර්ශනයක් විදිහට දෙසපු බුද්ධ දර්ශනය. ඒ අවසාන ශාස්ත්‍රවරයා ගෞතම බුදුන්ට අපි මේ තරම් ගරු කරන්නේ. මහා මුනිවරයා, මහා ඍෂිවරයා සියල්ලම දැනගෙන දේශනා කරපු මහා දර්ශනයට අපි ඒ තරම් ගරු කරන්නේ. විශ්වය කියන ධර්මය ඊටත් වඩා ගැඹුරුයි. ඒකින් අවශ්‍ය දේ නිර්වාණය, ආලෝකය, ගැලවීම, විශ්වයට මුසුවීමේ මාර්ගය කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. හොඳයි, අපි බලමු බුදුහාමුදුරුවෝ පරාදිය කළේ මේ වසවර්ති මාර්යා කියන එක්තරා පුද්ගලයෙකුද, ඔහුගේ සේනාවක්ද, එහෙම නැත්නම් තණ්හා, රති, රඟා කියන මාර සේනාව මොනවාද? තණ්හාව තියෙන්නේ කොහේද? ඔබ තුල නෙමෙයිද තණ්හාවත් එක්ක ඉන්න මාර සේනාව කොහෙන්ද එන්නේ? රතියත් එක්ක ඉන්න මාර සේනාව කොහෙන්ද එන්නේ? මාර්යා දෙවන්නේ කොහෙන්ද හටගන්නේ? රාගයත් එක්ක ඉන්න සිතුවිලි කොහෙන්ද එන්නේ? සේනාවන් ඔබ තුලින් එන්නේ කොහොමද? අනන්ත විශ්වයේම පවතින්නේ බඹයක් තරම් වූ ශරීරය තුලයි. බඹයක් කියන්නේ අඩි 6යි. අඩි 6ක් ඇතුලේ තියෙන මේ සිතේ ශක්තියත් එක්ක වැඳුණු මනසත් එක්ක මුළු විශ්වයම තරණය කළ හැකි. සක්වල තරණය කළා නේද මහා රාවණය? එනම් මේ බුදු මග යන අපි බුදු මාර්ගයේදී අපි හිතමු, උපකල්පනය කරමුකෝ, ඔයගොල්ලෝ කියන ඔය මාර්යා ආව පාඩ දාන්න බුදුහාමුදුරන්ට අවසාන මොහොත වෙනකම් පාඩ දාන්න තරම් ප්‍රබලයා කවුද? මාර්යා. එහෙනම් බුදුන්ට දෙවෙනි වෙන්නේ කවුද? මාර්යානේ. එහෙනම් මාර්යා ඒ තරම් ප්‍රබලයි. දැන් මම කිව්වා මාර බුදුහාමුදුරුවෝ කියන වසවර්ති පරිනිර්මිත වසවර්ති, වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ප්‍රබල කෙනෙක්, ඒ තරම් පුණ්‍යාදී කෙනෙක්, ඒ තරම් පින් කඳක්. ඉතින් ඒ පින් කඳ අපි හිතමුකෝ
කරදර කළා කියලා කාමලෝක ඇලවන්න ශක්තිති රජ කෙනෙක් කරන්න බුද්ධත්වය නවත්තන්න මොකක් හරි හේතුවක් මත. හැබැයි බුද්ධත්වයට යට තියෙන පඩියකට තරම් පහළ ඉන්න ඒ තරම් අදි පිනක් තියෙන කෙනෙක් කුසලයේ යම් කිසි ගැටලුවක් තියෙනවා. ඒ නිසා නිර්වාණය අතහැරලා සක්විතිකමත් එක්ක ගිහිල්ලා පරිනිර්මිත වසවර්තිය කියන තැනට යනවා. සක්විති රජ කෙනෙක් කියන්නේ මොන කෙනෙක්ද කියන එක හොඳින් හොයලා බලන්න. සක්විති රජ නිකන් වෙන්න පුළුවන්ද? සක්විති රජ කෙනෙක් ගාව තියෙන පරාර්ථය පොඩිද? ඒ තරම් මහා පරාර්ථයකින් අනන්ත ලෝක සත්‍යව මේ ලෞකික ජීවිතය තුර ලෞකික ලෝකේ ඉතා හොඳින් විශ්වධහමට අනුව තියපු සක්විති රජ කෙනෙක්ට පමණයි වසවර්ති මාර ධූරය දරන්න පුළුවන්. කවුද අපි දන්නේ වගේ සක්විති රජවරු ඉඳී? අහලා තියෙන ඉතිහාසය නම් නම කියන නාම මාත්‍රික මහා රාවණ කියන්නේ එහෙම කෙනෙක් නේද? එහෙනම් වසවර්ති මාරයයි රාවණයි සම්බන්ධයිද? දැන් රාවණා වංශිකයෝ ටික රිදි උස්සන් එන්න ඕනේද? කලබල වෙන්න ඕනේද? කලබල වෙන්න එපා. කිසිම දෙයකට මහා රාවණයන් ජීවමානයි. මහා රාවණයන් ජීවමානයි. ඒ සූර්ය වංශයේ ජීවමානයි. ශිවගේ පුත්‍රයා ජීවමානයි. ජීවමාන ශිව ජීවමානයි. එහෙනම් මේ මාර කතාව මාරම ගැඹුරක් තියෙන සහ මාරම දුරක් යන මාර කතාවක්. ඉතින් මේ මාරයා පරකාය ප්‍රවේශයක් කරමින් ගගන ප්‍රතාප් කියන මෙන්න මේ පුද්ගලයා තුළට ඇවිල්ලා මාරයා ගැන කියනවා කියලා හිතාගෙන අද ඉඳන් මාරයාගේ මාර කතා අහන්න මාරයාට පහන් තියන්න යන්න එපා. ඕන්නෑ, මම කවදාවත් කියලා නෑ ගෙවල් වල පහන් තියන්න කියලා. පහන් විරෝධී හදවත දෙවලක් කරගන්න, ඒ තුළ මාරයාටත් පහනක් දල්වන්න. ඊසානි විතරයි මාරයා නැත්තේ, අනිත් හැමදේම මරුට පිටුපාල කරන්නේ. මරුට පිටුපාල කරන්නේ හැම දෙයක්ම. ඊසානි මාරයා නැහැ. එහෙනම් ඊසාන මාරයාටත් වඩා ප්‍රබලයි. ඊසාන ඊශ්වර. එහෙනම් ඊශ්වර මාරයාට ප්‍රබල නම් මාරයාගේත් මාරයා මහා මාරයා. මොකක් හරි අමුතු කතාවක් තියෙනව නේද? මහා දෙවියා. එහෙනම් දෙවියන්ගේ මහා දෙවියා නේද පරිනිර්මිත වසවර්ති ඉන්න ඕනේ? දෙවියන්ගේ මහදිවිය කොහෙද ඉන්නේ? දිව්‍යතලවල මහම එක්කිනා කොහෙද ඉන්නේ? මහම දිව්‍යතලයේ කොහෙද තියෙන්නේ? පරිනිර්මිත වසවර්තිය නේද? එහෙනම් මහදිවිය කොහෙද ඉන්න ඕනේ? පරිනිර්මිත වසවර්තිය නේද ඉන්න ඕනේ? එහෙනම් මහදිවිය කොහෙද ඉන්නේ? ශිව මාරයා නේද? ඔව්, මහා මාරයා. එහෙනම් ශිවගෙන් වරම් ගත්ත, ශිවගෙන් ශිවහා සමාන වෙච්ච, ශිවගේම පුනරුත්පත්ති වෙච්ච රාවණා කියන්නේත් මාරයා නෙමෙයිද? වශවත නෙමෙයිද? සිද්ධ සූනියන් ගම්බාර නෙමෙයිද? මේ කතාව ගැඹුරුයි. මේ කතාව මෙතනින් එහාට මේ දවස් සතේ කියවෙන එක නවත්තන්න පුළුවන් జగතෙක් මේ කිසිම කාම ලෝකෙ තුල, මේ මනුලව තුල නැහැ. ඒ නිසා ඉදිරියට යමු. ත්‍යාගයේ සූදානම් හොඳින් අහන්න. ත්‍යාගයේ සූදානම් මේක මේ 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 කිව්ව කරුණු තර්ක කළ බිඳිනවා නම් ඒත් කිව්ව ත්‍යාගයේ විදිහටම සූදානම්. මෙතනින් පස්සේ ඉතුරු වෙට තව ගොඩක් ලස්සන වශවත තාණ්ඩවයත් එක්ක, ඒ වචනත් එක්ක, බුද්ධ දේශනේ බුද්ධ වචනත් එක්ක ඉස්සරහට එනවා. ඒක තවත් රසවත්. ඒ හින්දා මේ දින 7:21න් පස්සේ උදා වෙන කාලය ලංකාවේ හරි අමුතුම කාලයක්. ඒ නිසා හොඳින් සූදානම් වෙන්න. මේ ඔබ ගෙවන්නේ මාර්යාගේ හෝරාවයි. මාර්යාගේ පරකාශ ප්‍රවේශය ගගන ප්‍රතාප්න ජ්‍යෝතිර්වේදී උකහරා සිද්ධ වෙන මාරයා තමන්ගෙන කියන ඒ මහා රාවණ නමට පහනක් පත්තු වෙන්න යන කාලේ ආරම්භ කියන එක ඊතා වගකීමෙන් කියමි. ජීවමාන මහා රාවණයන්ට මාගේ නමස්කාරය වේවා කියමි. අද වීඩියෝ එක මම මෙතනින් සමුගන්නවා. ඔබ සීල් දිනාටම දීර්ඝායු වේවා.